Hello guys, good afternoon. Welcome to my channel Creative Mart. I hope that everybody is aware. So today I'm going to show you about the navigation bridge. So this is the highest deck of the ship. We have deck start from upper deck, A deck, B deck, C deck, D deck, and this is the next one. So we are monitoring all around from here. I am as a navigation officer, second officer, I am the one who taking care of the instrument of the bridge. There are many instruments like radar, APS, many I will show you. So today I am going to show you actually the instruments. What is the instrument of the bridge and also what is the purpose of this instrument. So I will tell you also my friend from my country. Yarune adwarata man pennanna yanne me navigation bridge ekagena. Eka thama navigation bridge. Nave thiyena usama thana usama tattuwa apita thiyena upper deck kiyala A deck, B deck, C deck, D deck kiyala. Metana thama usama thana api navigation karanne metana indala thamai. Mama second officer widiyata navigation officer widiyata metana wada karanne me instrument. අද මම පෙන්නන්නම් මේ තියෙන ඉන්ස්ට්‍රුමන්ට් වලින් මොනවද කරන්නේ මොනවද තියෙන ඉන්ස්ට්‍රුමන්ට් කියලා. Right. Everybody, I will show you now and let's we can start from the beginning what is we have on the dashboard. And don't forget before start subscribe my channel and put the like and also share with your friends. Let's start. එහෙනම් අපි බලමු ඉක්මනට මොකද ඩියුටි ඉන්නේ ඒ වෙලාවේ තමයි මේ පොඩක් පෙන්වන්නේ රයිට් මේ තියෙන්නේ අපේ navigation light panel එක මේකෙන් තමයි navigation lights ටික ඔන් කරන්නේ මොකද නෑවා අපි මේක දවල්ට ඇත්තටම නෙමෙයි රෑට නෑ යනකොට මෙන්න මෙතන ඔයාලට පේනවා රතු පාටට දෙකයි කොළ පාට දෙකයි පේන්නට එක light එක තමයි දාන්නේ ඒ වගේම ඉස්සරහට සුදු පාට light එක මැද එකයි පිටිපස්සෙන් එකයි. ඒ වාගේ මේ ලයිට්ස් ටික තමයි රෑට නැව යනකොට දාලා තියෙන්න ඕනේ. ඊළඟට මෙතන තියෙනවා තවත් පැනල් එකක් ලයිට් පැනල් එකක්. මේවා තමයි මෙතන රෙඩ්, ග්‍රීන්, වයිට් විදිහට තියෙනවා. ඉතින් මේවා යූස් කරන්නේ ඔය ඩේන්ජරස් කාගෝ එකක් වගේ ගෙනියනවා නම් රෙඩ් ලයිට් එකක් දාන්න ඕනේ. නැත්නම් අපි නැවේ මොකක් හරි එන්ජින් එක මොකක් හරි අප්සෙට් වෙලා අපි නවත්තලා තියෙනවා නම් මේ රෙඩ් ලයිට් දෙකක් නොට් අන්ඩ කමාන් කියලා දාන්න ඕනේ මොකද අනිත් නැව වලට අඳුර ගන්න පුළුවන්. එතකොට තමයි මොකක් හරි නැවේ අවුලක් වෙලා තියෙන්නේ කියලා. සෝ එතකොට ඒක ඊට පස්සේ මේ තියෙන්නේ නැවේ ලයිට්ස් ඔන් කරන්න තියෙන ස්විචස් ටික මෙතන තමයි මෙතනින් තමයි ඔක්කොම නැවේ ලයිට්ස් ඔන් කරන්න තියෙන්නේ. රයිට් ඊළඟට මේ තියෙන්නේ ඒ වගේ ටිකක් මේ වෝටර් ටයිට් ડોස් කියලා තියෙනවා නැවේ ඔය වතුර එහෙම මුද සැර වෙලාවට වතුර එනවට වහන්න ඒවා ඇරලා නම් එහෙම මෙතන ඉන්ඩිකේට් කරනවා. ඉතින් ඒකට තමයි මෙන්න මේ පැනල් එක තියෙන්නේ. රයිට්. ඊළඟට මෙතන තියෙන එකක් මේකෙන් තමයි එන්ජින් රූම් එකේ කවුද ඩියුටි ඉන්නේ කියලා පෙන්වන්න මෙන්න මෙතන තියෙන එක. එයාලා රෑට මොකද එන්ජින් රූම් එකේ කවුරුත් නැහැ. මේක අන්මෑන් කියලා ඒක ක්ලෝස් කරලා තියෙන්නේ. දවල් තමයි ඉන්ජිනේස්ලා ඉන්න අය වැඩ කරන්නේ. රයිට් ඉන්න ඊළඟට මෙතන තියෙනවා එක් ඩිස් එක. මේක තමයි ඉලෙක්ට්‍රොනික චාර්ට් ඩිස්ප්ලේ ඉන්ඩිකේටර් සිස්ටම් කියන්නේ. මේකේ තමයි අපි මේ නැව යන්න රූට් එකක් හදාගන්නේ මෙන්න මේකේ තමයි. ඉතින් මේ මේකේ පෙන්නනවා ඔක්කොම මුහුදේ තියෙන ගැඹුර ඒ වගේම තියෙන තව බොයිස් තියෙන හැම දෙයක්ම මේ චාට් එකේ අප්ඩේට් වෙලා තියෙන්නේ. මේවා වීක් එකකට සැරයක් අපි අප්ඩේට් කරන්න ඕනේ. ඇත්තටම මාගේ යටතට තමයි තියෙන්නේ. මම තමයි මේ මේකේ පාට් එක කරන්නේ. ඉතින් නැව යන්න කලින් අපි රූට් එකක් හදා ගන්නවා. මෙන්න මේ මේ රෙඩ් මේ විදියට තියෙන්නේ රූට් එක. ඉතින් මේක හදාගෙන
yana patang ganda tane indala ilanga destination ekata yanakan hadagena ඊට පස්සේ මේක automatic autopilot කියලා system එකේ දුන්නාම ඒක ඒ ඕන පාරේ යනවා. ඉතින් අපි අවශ්‍ය තැන්වලදී අපිට මෙන්න මේ වාගේ මේ points තියෙනවා මේවා අරවන්න ඕන පොඩි degree ගානක් වෙනස් කරාම වෙනවා මේ තියෙන්නේ. තව නැව් තියෙනවා පෙන්වන්නේ මෙහෙම. මේ lands ගොඩබිම් පෙන්වන්නේ මෙන්න මේ විදිහට. ඉතින් මේකේ හැම දෙයක්ම මේ මේ යන විස්තර අපි කොහෙටද යන්නේ කොහොමද යන කාලය කොච්චරද ඒ සියලු දෙයක්ම මේකේ පෙන්නනවා. ඉතින් මේ ගැන මම පස්සේ වලට විස්තරයක් කරන්නම් වැඩිපුර ඇත්තටම මෙන්න මෙහෙම මේ 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 කර්සර් එක ගෙනihලා මේ තැනක නැවක් ළඟ ක්ලික් කරොත් ඔයාලට පුළුවන් ඒ නැවේ සියලු විස්තර ටික මෙන්න මෙහෙම දැනගන්න. මොකද මේකේ දිග පළල කොහාටද යන්නේ කොච්චර ස්පීඩ් එකක්ද ඒ සියලු දේවල් මෙන්න මෙහෙම එතන ගිහින් ක්ලික් කරපුවාම අපිට බලා ගන්න පුළුවන්. ඔයාලට මම කිව්ව විදිහට මෙන්න මේව තමයි අර අපි ඒ ඩිග්‍රි ගන්න වෙනස් කරපුවාම ඒ විදිහට හැරෙන්නේ. මේ ඉංග්‍රීසි එකේ මම පෙන්නුවා මෙන්න මෙතනින් වෙනස් කරන්න ඕනේ. මේ වෙනස් කරාම ඔන්නෝම ඒක මෙතනින් ඒ ගාන ඔටෝ හැරෙනවා. ඔය විදිහට තමයි මේ හරවන තැන්වලදී ඔටෝ පයිලට් දාලා තියද්දි අපි ඊළඟට යන්න තියෙන කෝස් එකට සෙට් කරන්න. ඔන්නෝම එමෙිට ඒ කෝස් එකට එයා ඔටෝමැටික් වෙනවා. මේ තියෙන රේඩාර් එක මේකත් තියෙන ඔබ්ජෙක්ට්ස් බලා ගන්න තමයි තියෙන්නේ. හරි මේ තියෙන්නේ ටෙලිග්‍රාෆ් එක. කියන්නේ මේකට මේ එන්ජින් එකයි බ්‍රිජ් එකයි කන්ට්‍රෝල් වෙන්නේ මෙතනින් තමයි. එන්ජින් එක කන්ට්‍රෝල් කරන්න පුළුවන් බ්‍රිජ් එකේ ඉඳලා මෙන්න මේ ටෙලිග්‍රාෆ් සිස්ටම් කියන එකෙන්. මේකේ මේ තියෙන්නේ මේක තමයි හැන්ඩල් එක. මේකෙන් මේ දාපුවාම ඉස්සරහට නම් මේ හෙඩ් කියලා තියෙනවා. ඩෙඩ් ස්ලෝ හෙඩ්, ස්ලෝ හෙඩ්, හාෆ් හෙඩ්, ෆුල් කියලා තියෙනවා. අනිත් පැත්තට නම් එස්ටර්න් ඒ විදිහට දාන්න පුළුවන්. එහෙම මෙහෙට මොකද එන්ජින් රූම් එක රෙඩි කරලා එන්ජිම රෙඩි කරලා එතනින් බ්‍රිජ් එකට කන්ට්‍රෝල් දුන්නාම අපි මෙතනින් තමයි මේ ඒ ඔක්කොම හෑන්ඩල් කරන්නේ. රයිට් මෙන්න මේ විදිහට තමයි අපි එන්ජින් එක මේ දාපුවාම රෙස්පොන්ස් කරන්නේ. ඔන්නෝම මේක මෙහාට දාපුවාම ඔන්නෝම ඩෙඩ් ස්ලෝ හෙඩ් කියන එකට යනවා. ඊට පස්සේ එන්ජින් එක ස්ටාර්ට් වෙනවා. ඊට පස්සේ එහෙම වුණාම ආපහු ස්ටොප් එන්ජින් දානවා. මෙහෙම තමයි එන්ජින් එක ටෙස්ට් කරන්නේ. යනකොට අපි ස්ටාර්ට් කරද්දි මේ විදිහට තමයි කරන්නේ. ආපහු අපි එස්ටර්න් පිටිපස්සටත් පොපෙලර එක ටෙස්ට් කරනවා. ඔන්නෝ මේම අපි පෙතනින් දාපුවාම එන්ජින් රූම් එකෙන් එයාලා රෙස්පොන්ස් කරනවා ඒකට. ඔන්න ආයි ස්ටාර්ට් වෙනවම මෙතන ඉන්ඩිකේටරේ පෙන්නනවා. පස්සේ ආපහුම ස්ටොප් දානවා. ඔන්නෝම තමයි මෙතන වැඩේ වෙන්නේ මේ එන්ජින් ටෙලිග්‍රාෆ් එක. බ්‍රිජ් එකෙන් කන්ට්‍රෝල් කරන්නේ ඔන්නෝමයි මේන් එන්ජින් එක.
AR එක. මේක මම අර කියපු විදිහමයි. මේ තියෙන GPS එක global positioning system එකට මේකේ තමයි ඉතින් position එක මොකද අපි යන්නේ එක පෙන්වන්නේ අත්තනම මේ longitude latitude දෙක පෙන්නවා. ඉතින් අපි දැන් ඉන්නේ කොතනද කියලා position එක දාලා බලා ගන්න. මේ තියෙන අනිත් VHF එක. මෙතන තියෙනවා emergency stop system එක.